අයිබෝන් ජයන්තුක්වත් අද කතා කරන්නේ ඇල්බර්ට ප්‍රොවින්ස් එකේ එඩ්මන්ටන් නගරීදල. ඉතින් තාම අපි ගමනේ. අද දවස 2021 අගෝස්තු 15. ඉතින් අලුත් මාසයක් ජූලි මාසේ පහුගිය මාස ගණනාවක ඩ්‍රොප් එකත් එක්ක යන්තම් මාකට්ස් පොඩි ගේන් එකක් ගත්ත මාසයක්. ඉතින් ස්ටොක් මාකට්ස් බැලුවත් S&P 500 එතකොට ඩාව් ජෝන්ස් නැස්ඩැක් පොඩි රිකවරි එකක් වගේම පෞගිය ර්නිං සීසන් එකේ ඇපල් Google මයිකෝසෝෆ්ට් වගේ කම්පනිසුත් නැවත පොඩි රිකවරි එකක් ගත්තා. ර්නිං සම්බන්ධෙන් බැලුවොත් එහෙමයි. ඊළඟට බිට්කොයින් ප්‍රයිසස් ඉතරියම් ප්‍රයිසස් බැලුවොත් පහුගිය ඩ්‍රොප් එකත් එක්කම යම් රිකවරි එකක් ගත්ත මාසයක් තමයි ජූලි කියන්නේ. එතකොට දැන් අපි ඇවිල්ලා ඉන්නවා 2022 අලුත් මාසයට, අගෝස්තු මාසයට. ඉතින් 2022 දැන් ජූලි සාමාන්‍යයෙන් හිස්ටෝරිකලි බිට්කොයින් වලට මධ්‍යස්ත මාසයක් වුණාට පහුගිය 2013 වගේ කාලේ ඉඳලා මේ වෙනකොට බැලුවොත් ජූලි මාසේ පර්ෆෝම් කරා ග්‍රීන් මන්ත්ස් වැඩි රෙඩ් මන්ත්ස් වලට වැඩිය. ඉතින් දැන් මේ ට්‍රෙන්ඩන්සි එක මෙතනින් එහාට අගෝස්තු ඊළඟට සෙප්තැම්බර් වගේ කන්ටිනියු කරා විද කියන ක්වෙස්චන් මාර්ක් එක අපිට තියෙනවා. එක සත් මේ වෙනකොට බිට්කොයින් ප්‍රයිස් එක බලවත් ස්ටඩි ප්‍රයිස් එක හෝල් කරමින් ස්ලයිට්ලි අප් වෙමින් දැන් මේ වෙනකොට ඕවර් මාකට් එකේ යම් කිසි පොඩි ඩ්‍රොප් එකක් තියෙනවා. නමුත් ප්‍රයිස් එක ස්ටඩි හෝල් කරන් ඉන්නවා. ඉතරියම් නුත් එහෙමයි, ඉතරියම් ප්‍රයිස් එකත් හෝල් කරන් ඉන්නවා. ලොකු ඩ්‍රොප්ස් හෝල් ගිහිලා නැහැ. ඒ අතරේ බිට්කොයින් මැක්සිමලිස්ලා නැත්නම් මයිකල් සේලර්, ජැක් ඩෝර්සි වගේ අය ගැටෙන්න පටන් අරන් තියෙනවා. ඇල්ට්කොයින් එහෙම නැත්නම් විශේෂම ඉතරියම් ඉන්වෙස්ටර්ස්ලත් එක්ක ඉතින් ඒක ඩිරෙක්ට්ලි කන්ෆ්‍රන්ට් කරා ඉතරියම් ෆවුන්ඩර් විට්ලික් බිට්‍රීම් පවා. ක්ලවුන් කෙනෙක් මයිකල් සේල් කියන්නේ ක්ලවුන් කෙනෙක් කියන එක කියන තැනට, කියන්නේ එක නොකිය කියන තැනට ට්විටර් වලින් මේ සටන ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඉතින් බලමු ඉදිරියේදී බිට්කොයින් වලට තියෙන බිට්කොයින් ඉන්වෙස්ටර්ස් තියෙන ලොකු චෝදනාවක් තමයි ඒගොල්ලෝ අනිත් ඇල්ට්කොයින්ස් ඉතරියම් ඇතුළු අනිකුත් ඇල්ට්කොයින්ස් වලට ඒවා කරන්සි නෙමෙයි සිකියුරිටිස් කියන චෝදනාව. ඉතින් මේක දැන් මයිකල් සේල පවා කියන්න පටන් ගන්න තියෙනවා. නමුත් මම පුද්ගලික හිතනවා එහෙම එහෙම කරන එක වැරදි. බිට්කොයින් වලින්ම හැමදේම කරන්න පුළුවන් බ්ලොක්චේන් වල කියන තැන ඉන්නවට වඩා එක එක ක්ෂේත්‍ර වලට ස්පෙෂලයිස් නෙට්වර්ක් තියෙන එක කම්පිටිෂන් එකටත් හොඳයි. ස්පේස් එකේ ගුණාත්මක භාවය ඉහළ යන්න නැත්නම් ඩෙවලප්මන්ට් අලුත් එක්ස්ප්ලොරේෂන් ඒ වගේ දේවල් වලට ඉනෝවේෂන් වලටත් හොඳයි. ඒ නිසා බිට්කොයින් මයි හැම කරම බ්ලොක්චේන් සම්බන්ධ සියලු දේවල් බිට්කොයින් වලින්ම වෙන්න ඕන කියන දැන මම නැහැ. ඉතින් ඒ නිසා පැහැදිලිව මම බිට්කොයින් බිට්කොයින් මැක්සිමලිස් කෙනෙක් නෙවෙයි. නමුත් බිට්කොයින් වලට අපේ පෝට්ෆෝලියෝගේ විශේෂ තැනක් දෙන්න ඕනි කියන එක ගැන නම් කිසිම සැකයක් නැහැ. ඒක එතන මම ඉන්නවා. නමුත් දැන් ඉතරියම් ඇත්තම කතාව SEC එකේ ගැරි ගින්ස්ලර් බව කිව්වා. ඉතරියම් කියන්නේ කොමෝඩිටි එකක්. ගැරි ගින්ස්ලර් ඊට කලින් හිටපු හින්මන් ඩිරෙක්ටර් කෙනෙක් කියපු කතාව තියෙනවා. ඒක SEC එලියට දාන්නේ නැහැ. රිපල් නඩුවෙන් කියන්නේ ඒක ඇල්ල එලියට දාන්න කියලා. ඒක දෙන්නේ නැතුව ඕල් කරන් ඉන්නවා. නමුත් ඒක එහෙම කිව්වා. ඒක ඇත්ත. එතකොට SEC එකෙන් පවා වර්ග කිව්වා ඉතරියම් කොමොඩිටි එකක් කියලා. ඉතින් එහෙමනම් SEC එකෙන්ම කිව්වා නම් මයිකල් සේලර් මෙහෙම කියන එකේ මයිකල් සේලර් එහෙම කියන එකේ බේසිස් එකක් නැහැ කියන කතාව තියෙනවා. ඒකෙත් අගෝස්තු මාසය බැලුවොතින් නෙගටිව් මන්ත්ස් වැඩි පෞගේ හිස්ට්‍රි එකේ පොසිටිව් මන්ත්ස් වලට වඩා. අගෝස්තු ඊළඟට සෙප්ටෙම්බර් කියන්නේ බිට්කොයින් වල ඊටත් වඩා නෙගටිව් මන්ත්ස් රෙකෝඩ් කරපු ඉයලි මන්ත්ලි ප්‍රොෆිටබිලිටි ලාස්ට් ෆ්‍යූ ඉයර්ස් අරන් බලපුවාම ඒ චාර්ට්ස් අපි සාමාන්‍ය මාසේ හැමදාම ෆස්ට් ඩේ එකේ කතා කරනවා. මට අද ඒ චාර්ට් පෙන්වන්න මගේ අතේ නැහැ. නමුත් කියන්න පුළුවන් ඉතින් සෙප්ටෙම්බර් කියන්නේ වර්ස් මන්ත් එකක්. ඉතින් ඒ නිසා හිස්ට්‍රි එකේ මේ බිට්කොයින් සම්බන්ධ කියන රෙකෝඩ්ස් මෙවර චේන්ජ් වෙන ගොඩක් දුරට ඉඩ තියෙනවා. මොකද දැන් පහුගිය අවුරුද්ද දෙක තුන බලනකොට වඩා ලොකු ඩ්‍රොප්ස් වලට මේනකොට බිට්කොයින් ඉතරම් සල් කොයින්ස් වැටිලා තිනවා. ඉතින් ඒ නිසා රීගේන් කරන්න පුළුවන් අවස්ථාව ගොඩක් වැඩි දැන් සහ ස්ටොක් මාකට්ස් උත් යම් කිසි ස්ටෙඩි ප්‍රයිස් මූවමන්ට් එකක් වෙන්නනවා. නමුත් ඕවරෝල් හවුසින් මාකට් එක සම්බන්ධයෙන් තියෙන නෙගටිවිටි එක සහ ස්ටොක් මාකට් එකේ මේ ඉන්ෆ්ලේෂන් නිසා ඊට පස්සේ ක්වෝටර්ස් දෙකක් ළඟ GDP නෙගටිව් නම්බර්ස් රිපෝට් කරපු නිසා තුන්වෙනි ක්වෝටර් එක ගුඩ් GDP නෙගටිව් නම්බර්ස් ඒවි කියන කතාවකුත් දැන් මාකට් එකේ තියෙනවා. මේ කතා නිසා ඕවරෝල් මාකට් එක සම්බන්ධයෙන් අර තියෙන කළු වලාකුල ඉවත් වෙලා නැහැ සම්පූර්ණයෙන්. ඉතින් ඒ නිසා අමතක කරන්න එපා, අපි තාම ඩේන්ජර් ෂෝන් එකෙන් එළියට ඇවිල්ලා නැහැ. මේක පොඩි රිලීෆ් රැලි එකක්. මේ රිලීෆ් රැලි එක පර්මනන්ට් බුල් රන් එකක් බවට පත් කර ගැනීම
තමයි ඊළඟ තියෙන ඔය මාකට් මේකර්ස්ලට ඉන්ස්ටිටියුෂන්ස්ලට කෝපරේෂන්ස්ලට තියෙන ජොබ් එක. ඉතින් එහෙම වුණොත් අපි ඒගොල්ලන්ගේ පැත්තේ ඉඳලා ඒ රයිඩ් එක රන් කරන අයරෙන් අපිට මාකට් එක රිවර්ස් කරන්න බෑ. ඒ නිසා හොඳම දේ මොනවද සිද්ධ වෙන්නේ කියන එක සම්බන්ධයෙන් ඇහැගහගෙන ඉන්න එක. ඒක තමයි මට විශේෂයෙන්ම කියන්න තියෙන. ඉතින් දැන් බිට්කොයින් ඔන් චේන් නෙට්වර්ක් ඔන් චේන් සාධක බැලුවොත් ගොඩක් දේවල් ග්‍රෝත් වෙන පැත්තට නැත්නම් ග්‍රෝ වෙන පැත්තට මාකට් රිවර්සල් එකකට අවශ්‍ය කාරණා සිද්ධ කරමින් යනවා. ඉතිරියම් බැලුවොත් එමය ඉතිරියම් විශේෂම 2.0 ඉතිරියම් ස්ටේකින් ඩිපෝසිට් කන්ට්‍රක්ස් වල නිව ඕල් ටයිම් එකක් ඕල් ටයිම් හයි එකක් මේ වෙනකොට හදලා තියෙනවා. ඒ වගේ ඉතිරියම් සම්බන්ධනොත් ලස්සන ඉදිරි බුල් රන් එකක පෙර නිමිති පේනවා. ඒ මයිකල් සේලලා මොනක්වත් ඉතිරියම් බැහැර කරන්න බැරි කරන්සි එකක්. ඒ නිසා ඉතිරියම් ගැන සැකයක් අපි තියාගන්න ඕනේ. ඉතින් බිට්කොයින් ඉතිරියම් තමයි ඔය බ්ලොක් චේන් ස්පේස් එකේ 70%ක් රිප්‍රසන්ට් කරන්නේ. නැත්තම් 75ක් 80ක් වුවත් වැරදි නෑ. ඉතින් ඉතිරි ඔය මුළු ඇල්කොයින් සියල්ලම තමයි අර ඉතුරු ඉස්සරහ හොතියට වැටෙන්නේ. ඉතින් ඒ නිසා බිට්කොයින් සහ ඉතිරියම් මේ වෙනකොට ක්‍රියේට් කරපු දේ ලෝකේ ඒක කාටවත් මයිකල් සේලට ට්විටර් මැසේජ් එකකින් එහෙම බැහැර කරන්න බෑ. ඒ වටේ ඉන්න ලොකු කමියුනිටියක් සහ ඉතිරියම් ගත්ත කෝපරේෂන්ස් ඉන්නවා. ඉතින් ඒ නිසා ඒක එහෙම එක ට්විටර් මැසේජ් එකකින් මැක්සිමලිස් කෙනෙකුට ඇවිල්ලා කතා වෙනස් කරන්න බෑ. ඉතින් බලමු ඉදී මයිකල් සේල සම්බන්ධයෙන් අපි ගොඩක් මේ ගොඩක් විශ්වාස කරන සහ බ්ලොක් චේන් සම්බන්ධ කාරණා ඉගෙන ගන්න අපි යොමු වෙන කෙනෙක් මයිකල් සේල ගැන. ඒ නිසා මයිකල් සේල් සම්බන්ධ තියෙන ගරුත්වය කිසි අඩුවක් නැහැ. නමුත් ඉතින් මේ වගේ කතා නොකිය හිටනම් හොඳයි කියන එක තමයි මගේ පුද්ගලික හැඟීම. එතකොට ඕවරෝල් මාකට් එක මේක ඇත්තට සාමාන්‍ය සැටර්ඩේ සන්ඩේ අපි එක්ස්පෙක්ට් කරනවා හරි අලුත් ලොකු මූව්ස් වලට යන්න. ඉතින් දැනට එහෙම කාරණාවක් මම අවසාන වරට මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්න කලින් නම්බර්ස් බලද්දී ලොකු චේන්ජ් එකක් පේන්නේ නැහැ. ඉතින් අද අලුත් මාසේ බලමු අගෝස්තු මාසේ හිස්ටෝරිකලි නෙගටිව් මන්ත් එකක් බිට්කොයින් වලට මේක පොසිටිව් මන්ත් එකක් වෙන්න බැරි නැහැ සිද්ධ වෙලා තියෙන කාරණාත් එක්ක බලද්දී. ඉතින් වීඩියෝ එක මම ගොඩක් දුරට දිගින් දිගට ගෙන යන බලාපොරොත්තු නැහැ. අපිත් ගාමිනේ ඉන්නේ. අපි මේකත් දැන් මම මේ අද දවසේ පිටත් වෙන්න කලින් හොටල් එකේ ඉඳන් කරන රෙකෝඩින් එකක්. ඉතින් අඟහරුවාද බදාදා ඉස්සර බලමු අපේ නෝමල් මේන් වීඩියෝ එකට එන්න. ඉතින් දැනට අපි තාමත් ගමන යන ගමන්. ඉතින් ඒ අවස්ථාවක් හම්බුනොත් ආමත් අපිට දෙන්න දැනට වීඩියෝ එක ඉතින් හමාර කරන්න. සුපුරුදු විදියට වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට්ස් දාන්න, චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ ෆේස්බුක් පේජ් එකට, ට්විටර් පේජ් එකට වගේම ෆේස්බුක් ගෲප් එකටත් එන්න අමතක කරන්න එපා. එහෙමනම් වීඩියෝ එක හමාර කරන්න හමුවෙමු ආමත් අලුත් වීඩියෝ එකෙන්. සුබ දවසක්.